जाति के बाद से अपने नाय के राजनीतिक में सिंह महत्मा अपने जाति के लाइफ में पार्लियामेंट तो दिया सिंह समरा निकम एक राज्य में सिटी पर जाति इतना महत्मा पार्लियामेंट में रोशन करने में अच्छे में अक्सर रखला दिए ना दर्शन कुमा रहने कुमा करना था देशपाल अगले नाय के कुमा का विशाल अध्यक्षीमत ये ना आते बड़े विधेय को हम देशपाल ने कहना महिम पार्लिमेंट दिखा मे अवसर की मेरे रखलती है तुम्हारे पार्लिमेंट हमें सदनाकर जनता घटम विशाल सदनाकान विश्वास इन सह महिमा तुम अद पार्लिमेंट अतुल महिता अपेक्षा जाति पक्ष शक्ति महिता रखता तेलू शक्ति अक्ला मैं विश्वास इन सह अदा समग अभी तट मे वेटतीन तक आर्थिक भाषा वेटतीन अध्यापन भाषा वेटतीन सांस्कृतिक भाषा परसरे भाषा मे सी एल अपने विनाश होती अवस्था की अपने नायक तनिए पार्लिमेंट की सरने जनता भक्ति में तुम समग अभी टेक्सा जाति पक्ष सरने की सटन तनियम करना विपक्ष मेतन अत्यम्मेट आवश्यकता कुहमटीन अभी जाति प्रतिपत्ति अभी शिवलम पक्ष नम तेतुमा एक तनियट हई मार्ग तेतुमा हकीमा आंध्र पक्ष डील सर्टिफिकेटील विना विपक्ष गांधी डील तमंग कार्यभारी तमंग भविष्य में अच्छे जनता भक्ति में पार्लिमेंट दिखे इतने शक्तिमत्पक्ष विपक्ष बल यतुमा विपक्ष कतर गांधवा मन अतमा अत्य अन्य तुम्हारे भक्ति इतना कोहमरथ मंगिता रटे किसी कति कत्ती है आंध्र हम तिरी रही है प्रति संहार कत्तीनो अत्यम विपक्ष तमंगी कार्यभारी हरित करना के लिए चौदह ना दिन सतमा इतना विपक्ष हेल्लुकरा आंध्र हेल्लुकरा मंगिता रतगन हरी विशाल नायक्य दूर जनता इवागे मैं सौख्य प्रति तभी द्रव्य वाले मिलाद करवा सत्कम करेंट दमिले अबाद मऊर पोषण वाले अबाद अदाव किसी देखें अतर मंगला कोरोना व्याप्त वेला हम तक अद मे इंडिया व्याप्त वेलातीना के लिए अत्यम मिनी विशाल सौख्य पास मुन दी अल अत्यम मेकमे जनता किलिम चोदना करें आंध्र फेल दिन सत्यम अभी एकाले कड़पू देवाटिक रटे जनता तीर अभी एकाले एक प्रश्न अभी आर्थिक कौमहरी कलमनाकर मिनी बदबील अड़क
හැම දෙයකටම මුහුණ දීගෙන අපි ආන්දු කරගෙන ආවා. ඉතින් දැන් මම හිතනවා මිනිස්සුන්ට ඒක තේරිලා තියෙනවා. දැන් ඔබතුමාලාගේ අරමුණක් නැද්ද? රණවිත මහත්මයා මන්ත්‍රීතුමා දැන් වර්තමාන විපක්ෂ නායකයා කරන්න අරමුණක් ඇත්තෙම නැද්ද? එක්සත් ජාතික විපක්ෂ. ඒක ඒතුමාගේ කාර්යභාරයක්. ඉතින් මම හිතන හැටියට ඒක තුමාට කියන්න බෑනේ මම විපක්ෂ නායකයා වෙනවා කියලා. දැනට විපක්ෂ නායකවරයෙක් පත් වෙලා ඉන්නවා. සති කිහිපයක් නැත්නම් විපක්ෂ නායකයා තුමා හැදේට වැඩ කටයුතු කරගෙන යනවා. අපේ නායකතුමා ගිහිල්ලා තියෙන දැන් මන්ත්‍රී කෙනෙක්. ඒතුමාගේ කාර්යභාරය තමයි ඒතුමා මේ රටේ දැන් මේ රට වැටලා තියෙන තැන රටේ ජනතාව වෙනුවෙන් ඒතුමා එතනින් හදස්නා කරගෙන එතන ඉන්න ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද සියලු දෙනාම එකතු කරගෙන යම් කිසි වැඩපිළිවෙලක් මේ රට මේ වැටලා තියෙන තැන ඉදිරියට ගන්න යම් කිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඒතුමාගේ අරමුණ. අවශ්‍යයි රට කොහොමද ආරක්ෂා කරන්නේ මෙවැනි වැඩපිළිවෙළක් ජාතික වැඩපිළිවෙළක් තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ පුද්ගලයා ගැන මම හිතන්නේ මේක බලනවා කියලා වැඩපිළිවෙළ හරි වැඩපිළිවෙළක් දාන එකනට තමයි මම හිතන්නේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ බෑ අද රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට යන එක සම්බන්ධව ඔබතුමාලා කැමරුමක් මේ විදිහට සිදු කරනවා ඔබතුමාලට අමතක වෙනවා රණසිංහ ප්‍රේමදාස ප්‍රේමතානන්ගේ ජන්මදිනය ඒක අමතක වුණා නේද? නෑ ඒක අමතක වෙලා නෑ. රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ ජන්මදිනය. එතුමාත් අපි සීකන එතුමාත් අපේ නායකයෙක් පක්ෂේ නායකයෙක්. අනිවාර්යයෙන්ම මේ වගේම පසුගිය දවසේ අපේ රජසේන නායක මහත්මයාගේ ජන්මදිනය ප්‍රතිසංවාදය. ඉතින් අපි අපේ පක්ෂේ නායකවරුන් අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. මොකද අද අපිට විශේෂ දවසක් හැටියට අපි සැලකන්නේ අපේ නායකතුමා අපේ ඉල්ලීම අනුව පාර්ලිමේන්තුවේ ගිහිල්ලා ජාතික ලක්ෂණ පාර්ලිමේන්තුවේ ගිහිල්ලා හැම නායකයෙක්ම පිළිරුව තියෙන ඒ ජන්මදින වලට අපි සමරනවා. එහෙම කිසිම කරන්නේ අපි කවදාකවත් අපේ හිතපු නායකවරුන් අපි අමතක කරන්නේ නැහැ. රණසිංහ ප්‍රේමදාස මහත්මයා අපේ පක්ෂයටත් ඒ වගේම මේ රටට විශාල මේ සේවයක් කරපු ජනාධිපතිවරයෙක්. විදුලි ජනතාවට විශාල සේවයක් කරපු නායකයෙක්. එතුමා කවදාකවත් අපි අමතක කරන්නේ නැහැ. මොන දේශපාලනය තිබ්බටත් අපේ නායකවරුන් අපි එහෙම අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබ මේ ප්‍රථම ප්‍රශ්නයක් ඇහුවා නියෝජ්‍ය නායකතුමාගෙන් රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ ජන්මදිනය සිහිපත් කරගන්න කියලා. අද අපේ පක්ෂේ නායක ගරු රණවික්‍රමසිංහ මහත්මයා නිසා තමයි රණසිංහ ප්‍රේමදාස මහත්මයා ආරක්ෂා. එදා දෝෂාභියෝගයක් ගෙනල්ලා රණසිංහ ප්‍රේමදාස මහත්මයා විනාශ කරන්න හදනකොට
යුඑම්පීම කොටසක් රණිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් වෙලා තමයි එම දෝෂාභියෝගයේ කරට ගහලා ඉවරලා රණිසිංහ ප්‍රේමදාස මහත්මයා බේරගත්තේ. ඒ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ තමයි මේ කතා කරන මේ ක්‍රියා කරන සියලු දේවල් රෙකෝඩ් වෙනවා. අයිසත් ගත වෙනවා. අද පාර්ලිමේන්තුවේදී අපේ පක්ෂ නායක රණිල් වික්‍රමසිංහ මහත්මයා මේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා සිහිපත් කරමින් එතුම කතා කිරීමටත් නියමිතයි. එනං රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ ජන්මදිනය සිදුවෙන දවස සිහිපත් කිරීම ඓතිහාසික විදිහට සිදු කිරීමට රණිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රධාන ඉෂ්ට ජාතික පක්ෂය ක්‍රියා කරලා තියෙනවා. ඔබ අහපු දෙවන ප්‍රශ්නේ පළාත් පාලන මන්ත්‍රීවරු සම්බන්ධව. ඔව්. කොල්ලොට ලොකු අරන්දී එන්න බෑ. එනං පක්ෂයට වඩා ඉහළින් ගිය මන්ත්‍රීවරු ඉන්න පුළුවන් කමක් නැහැ. අපේ පක්ෂයේ විනය අපි උතුම් කොට කලකනවා. පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන උදවිය සම්බන්ධව අපි ඉතිහාසය කරපු උදවිය සම්බන්ධවත් ඉදිරියට කරන උදවිය සම්බන්ධවත් අපි ක්‍රියාමාර්ග ගන්න. ඒ අනුව පළාත් පාලන මන්ත්‍රීතුමන්ලාට අපි පොදු සමා කාලයක් දුන්නා. වරද්ද නිවැර පාර අරගෙන මෙතෙන්ට ඇවිල්ලා වැඩ කටයුතු කරන්න කියලා. තවදුරටත් එකතු වෙන කණ්ඩායම් ඉන්නවා. එකතු වෙන කණ්ඩායමට අපි අවස්ථාව දීලා දෙනවා. ඒගොල්ලෝ ඔක්කොම අපි එකතු කරගන්න කටයුතු කරනවා. ඒ අවස්ථාව දීලා තියෙද්දි නොහික්මුණු විදියට වැඩ කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම් පක්ෂ නීතිය අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි කනගාටු වෙනවා. ඉවත් වෙන කණ්ඩායම් පිළිබඳව අපි කනගාටු වෙනවා. අපි කැමති සියලු දෙනා මේක එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්න. ඒ පොදු සමා කාලය තව කොච්චර කාලයක් දීර්ඝ වෙනවද? දැන් පොදු සමා කාලය අපි දීලා තිබුණා. දැන් පොදු සමා කාලය අවසන් කරලා තියෙනවා. කෙසේ නමුත් දැනට ගොඩක් අය ඉල්ලීම් කරලා තියෙනවා. ඔබට දැක ගන්න පුළුවන් මේ ඉදිරි දින කීපය තුළදී කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ඔබ දැක්ක ගම්පල සියලුම දෙනා එකතු වුණා. ඒ වගේ තවත් පළාත් පාලන ආයතන කීපයක්ම දැන්ට සූදානම් පෙළ ගහලා තියෙනවා. ඉදිරි සතිය දෙක ඇතුළත අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි පොදු සමා කාලය අවසන් වුණා කියලා ඉවරලා බෙල්ල මිරිකලා අපේ මිනිස්සු මරලා දාන්න සූදානම් නැහැ. අපි ඒගොල්ලන්ගේ ඉල්ලීමට සානුකම්පිතව සලකලා බලලා ඉවරලා ක්‍රියා කරන්න සූදානම් ඉන්නවා. ඔබ ඔක්කේ ආරම්භන සමග ජන බලවේගය දුර්වල කිරීමද මේ හරහා? ඒකෙදින් දුර්වල වෙන එක ඉබේන දෙයක් නේ. අපි කරන්න දෙයක් නෑ. ඒගොල්ලම කරගන්න ඕනේ. දැන් ওই විශ්වාසය පළ කිරීමේ යෝජනා ගේන ඒවයි ඔය කරන වැඩවලින් ඒක එතනම දිය වෙනවා. එක්සත් ජාතික පක්ෂය කඩලා ඉවරලා හදපු එක පක්ෂයක්වත් හදුන්නේ නෑනේ. ගුරු ඇති පෙරමුණ හදුවා ඒක බැලුන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙලා තියෙන තරමින් ඉවත් වෙනවා. රාජාලියා හදුවා. රාජාලියා දිය වෙලා ගියා. ඉතින් මේ අලුතෙන් හටව ගත්තේ ඒවටත් එච්චර තමයි වෙන්නේ. ඒවත් දුර්වල කරන්නේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය සතුටුවත් කිරීම පමණයි අපි කරන්නේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔබතුමා කලින් කිව්ව පරිදි 60 දෙනෙකුගේ බලය රනිල් වික්‍රමසිංහ මහත්මයාට හම්බෙන්නේ. ඔව් අල ගොඩකට මොලයක් වුණානේ. ඉතින් අපි දැන් මොලයක් යවලා තියෙනවා. මේ මොලේ ක්‍රියාත්මක දැන් එතකොට ඒ කියන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කවදාද ඔබතුමාලා හිතන විදිහට විපක්ෂ නායකතුමා වෙන්නේ? අපි විපක්ෂ නායක වෙන්නේ රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ. මේ රට හදන්න නම් අපි තුම ජනාධිපති කරන්න එකට විතරයි. අවුරුදු ගණනක් බැරි වෙච්ච එක පුළුවන් නේ ඉඳ කරන්න. ඔව් සමහර ඒවා බැරි වෙනවා කියලා දැන් සමහර මිනිස්සු ගෙවල් හදන්න අරගෙන ඉවරලා ජීවිතේ වයසරංගම හදා ගන්න බැරිලා තියෙනවා. නමුත් වයසර කිල්ල ගියාද? එන්නේ ඒ වගේ මේ මොකද හිටරොත් අත්තරයක් මේ මකුළු වගේ කූඩුවත් හදන දිහා බලන ඉඳලා ඉල්ල ජීවිත කරන්නේ. ඒ වගේ යම් යම් දේවල් බැරි වෙච්ච දේවල් තියෙනවා. නමුත් ඒ බැරි වෙච්ච ඒවා ලබා ගන්නත් පුළුවන්කම දෙලා උදාවේදනේ. ඒ කියන්නේ එතුමාගේ බලාපොරොත්තු ජනාධිපති වීම. එතුමා නෙවෙයි රටේ බලාපොරොත්තු ජනාධිපති. එතුමා ජනාධිපති. එතුමා ජනාධිපති නොවුනොත් මේ රටේ මිනිසුන්ට ආන්නාර පාරවල් ගානේ හාමතේ වැටලා මැරෙන්න තමයි වෙන්නේ. දැන් උදේ ගම්මන්තලා අමාත්‍යවරයාට යරිහිව විශ්වාස භංගයක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඔබතුමාලගේ පත් නියෝජිත එහෙම නැත්නම් නායක රණිල් වික්‍රමසිංහ මහත්මයා සහය දෙනවද මොකද්ද එතුමා මේ? ඒක අධ්‍යයනය කරන්න ඕන. විශ්වාස භංගයේ මේ ඊයේ බාර දීලා තියෙනවා. ඒක දැන් පාර්ලිමේන්තු නියෝජනය කරන අපේ පක්ෂ නායකතුමා. ඉතින් මම අධ්‍යයනය කරලා ඉතලා ඒකට සූස් කියර ගන්න. අර එදා එතුමාණන් අර මේ ප්‍රෝග්‍රෑම් එකේදී කිව්වේ ආණ්ඩුවට විරුද්ධව දාන මිසක් පුත්‍රයට විරුද්ධව දාන්න ඕනේ නැහැ කියලා. ඔව් දැන් මෙතන කරලා තියෙන්නේ අපි මේක කියපුවාම අපිට පහුගිටියෙන් බැන්න. මෙතන කරලා තියෙන්නේ බෙදිලා කුණු වෙලා ඕජස් කරන්න තියෙන විපක්ෂය මේ ආණ්ඩුව දැන් එකතු කරන්න වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ. බලමු මේ විශ්වාස මංගේ ඡන්දේ දවසර මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඔය ගැන කතා කරමු. සමගි ජන බලවේගයේ മന്ത്രിවරුන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහයෝගය බල කිරීමේ එකක් තියෙනවද? අපි ඉදිරියට බලමු. දැන් පාර්ලිමේන්තුවේ අපිට බලන්න ඕනේ. ඔබතුමාලට දැනුම් දීලා තියෙනවද ඒ සම්බන්ධයෙන්? නෑ නෑ අපිට සමගි බලවේගයේ වෙනම එකක් නෑ. නමුත් අරේ ප්‍රණාන් මන්ත්‍රීතුමා අපි දැකලා රක් කියනවා මේ මාධ්‍ය හමුවේදී යනවනම් එයා තමයි යන්නේ වේලා තنين කියලා කතා වෙන යනවා. ඉතින් ඇත්තටම මුලින්ම ඉන්නේ කවුද ඔබතුමා? හරි බලන්න මත ගහුවා. එතුමා එනවාද ඒ දෙස්ලා වෙන්නේ කියලා කරනවා. ඔබතුමා සාකච්ඡා කළාද දැන් මොකද මේ සම්බන්ධයෙන් කඩුපු කරන්නේ? ගොඩක් කට්ටි එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ගොඩක් කට්ටි අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඒකද ඔබතුමා 60ක් එනවා කියලා බය නැතුම කිව්වේ? ඇයි මම එනවා කියලා කතා කරමු කියලා යන්නේ. එක සමානයි 60.
කියලා.